මෙරට සමෘද්ධිලාභීන් සංඛ්‍යාව 1,095,000ක් පමණ වනවා. තවත් ලක්ෂ දෙකක පමණ ප්‍රජාමූල සමෘද්ධි සමිති සමාජිකයින් පිරිසක් වෙසෙන අතර ඔවුන් සියලු දෙනාට රුපියල් 10,000ක මුදල් අත්තිකාරමක් ගෙවීම දැන් ක්‍රියාත්මකයි. පළමු අදියර ලෙස රුපියල් 5,000ක මුදලක් සමෘද්ධි ප්‍රජාමූල බැංකු මගින් ප්‍රතිලාභීන්ගේ අතටම ලබා දීමට පියවරගෙන තිබෙනවා. මෙවැනි විට සමෘද්ධිලාභීන් අතරින් 1,60,000ක පමණ පිරිසක් අතට ප්‍රතිලාභ ලබා දීමට හැකි වූ බවයි සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා පවසන්නේ. අපි මාස 6ක සහන කාලයක් ලබා දීලා තියෙනවා. ඒ මාස 6 ඇතුළත අපි කිසිදු අය කිරීමක් කරන්නේ නැහැ. ඒ වගේමයි ඊළඟ මාස 18ක කාලයක් තුළ පොලි රහිතවයි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ. ඒතර ඒ අනුව ඒ සියලුම දෙනාට වසර දෙක කාලයක පමණ සහනයක් ලැබෙනවා. ඒ මුදල නැවත ප්‍රජාමූල බැංකුව වෙත ලබා දීමෙන් ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් 31,00,000ක් පමණ ජීවත් වන අතර ඉන් ලක්ෂ 6ක් දිලිඳු පුද්ගලයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. අවුරුදු 70ට වැඩි 4,16,667 දෙනෙකුට මේ වන විටත් රුපියල් 2,000ක දීමනාවක් හිමිවනවා. ඊට අමතරව වැඩිහිටියන් 1,42,345 දෙනෙකු පොරොත්තු ලේඛනයේ සිටින බවයි වැඩිහිටි ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ සමන්ඩුඩවත්ත මහතා සඳහන් කළේ. දැන් රුපියල් 2,000 දීමනාව ගන්න වැඩිහිටියට අතිරේක රුපියල් 3,000ක්, පොරොත්තු ලේඛනයේ 1,42,342ක් වූ වැඩිහිටියන්ට රුපියල් 5,000 දීමනාවකුත් අනිවාර්යයෙන්ම ලැබෙනවා කියන එක මේ අවස්ථාවේ මතක් කරන්න සූදානම්. ඒ සමගම අපේ වැඩිහිටි නිවාස තියෙන 300ක් ලංකා පුරා ව්‍යාප්ත වෙච්ච අපිට දැන් ඔප සියලුම වැඩිහිටි නිවාසවලට ආහාර සැපීමේ වැඩපිළිවෙලක් අපි ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ විදිහට අපේ සමාජ ආරක්ෂණ අරමුදල් පාවිච්චි කරලා අපි කිරීමේ වැඩ කටයුතු අපි සූදානම් කරගෙන යනවා. වකුගඩු රෝගයෙන් පෙළෙන සහ ආබාධිත පුද්ගලින් ලක්ෂකහමාරක පිරිසක්ද රුපියල් 5,000ක දීමනාවට හිමිකම් ලබා තිබෙනවා. අපි මීට පෙර මාසිකව මේ මුදල් ලබා දෙන්නේ බ්‍රාසිල් ලේකම් කාර්යාලය මගින්. නමුත් මේ අවස්ථාවේ තත්ත්වය අනුව අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිට කවුරුත් මේ අවස්ථාවේ යන්න එපා බ්‍රාසිල් ලේකම් කාර්යාලයට. මේ ලක්ෂකහමාරක වූ සීලුම ප්‍රතිලාභීන්ට ග්‍රාම නිලධාරි මගින් අපි ගෙදරටම ගෙනත් දෙනවා. ගොවි සහ ධීවර විශ්‍රාම වැටුපට හිමිකම් කියන 1,65,000ක පිරිසටද මේ මාසයට අදාළ විශ්‍රාම වැටුප රුපියල් 5,000ක් ලෙස ගෙවනු ලබනවා. දීමනාව හිමි සියලුම අයට තැපැල් දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව නිවසටම මෙම මුදල ගෙනවෙද්දීමට මේ වන විට කටයුතු සූදානම් කළ තිනවා. ලබන 6, 7, 8 දින තුනේදී මේ කටයුත්ත අවසන් කිරීමට අපි සූදානම් කර තියෙනවා. ගර්භණී කාන්තාවන්ට ගර්භණී හැඳුනුම්පත ඇඳිර නීති බලපත්‍රයක් ලෙස භාවිත කරමින් මාතෘ සායන සඳහා සහභාගී විය හැකි. සෞඛ්‍ය අමාත්‍යාංශ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය මේ බව ප්‍රකාශ කළා. ඒ වගේම අපි ඉස්සර නම් අපේ ක්‍රමවේදයක් තිබුණා මේ රෝහලෙ ලියා පදිංචි වෙන්න ඕන දරු ප්‍රසූතියට ඒ රෝහලට යන්න. නමුත් දැන් අපි ක්‍රමවේදය වෙනස් කළ සෞඛ්‍යම අධ්‍යක්ෂ ජනරාල්තුමාගෙන් අපි සර්කුල් එකක් නිකුත් කළා තියෙන ඕනම රෝහලකට ඕනම අවස්ථාවකදී දරු ප්‍රසූතියට ගිහිල්ලා සායන සේවාව තිබුණා හෝ නැතා හෝ ඒ දරු ප්‍රසූතිය සඳහා අවශ්‍ය සංරක්ෂණ ලබා ගන්න පුළුවන් ඕනම ප්‍රදේශයක තමන්ගේ දිස්ත්‍රික්කයෙන් ඕන ප්‍රදේශයක පරිවාස නිවාසවල දරුවන් 12,000ක් පමණ සිටිනවා. ඔවුන්ට අවශ්‍ය පහසුකම් පළාත් කොමසාරිස්වරුන් මගින් මේ වන විටත් සලසා ඇති බව පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ කොමසාරිස් චන්දිමා සිගේරා මහත්මිය කියා සිටියා.